මේ මොහොතේ අපිත් සමග සම්බන්ධ වෙනවා Surado Campus අධ්‍යන සහ පරිපාලන ප්‍රධානි හරේන්ද්‍ර ජයසූරිය මහතා අයිබෝන ඔබතුමන්ට අයිබෝන් Surado Campus එක මම හිතනවා මේ වෙනකොට වසර 12ක් ගත කරලා ළමයි දසදහස් ගණක් අනාගතයේ රටට එවැගේම ලෝකෙට බිහි කරලා තිබෙනවා මොකද හිතෙන්නේ ඔබතුමන්ට ඒක ඇත්තටම ඒක හරිම ආඩම්බරයි මේ වෙනකොට ලංකාවට දසදහස් ගණක් වෘත්තිකයන් බිහි කරා වගේම මේ ඒ තුලින් විදේශගත වෙලා ඉන්නවා තවත් දසදහස් දහසකට කිට්ටු ප්‍රමාණයක් මේ එය අපේ ආර්ථිකය දිනු කරන්න ඩොලර් රෙවෙන මාවතක් වෙලා තියෙනවා ඉතින් අපි ආයතනයක් විදිහට මම සතුටු වෙනවා අපිට රටේ ආර්ථිකයට සම්බන්ධ වීම සම්බන්ධ වෙන්න පුළුවන් වීම සම්බන්ධයෙන් විදේශ විනිමය සපයමින් ඉතින් අපි බලාපොරොත්තු අපේ විෂන් එක තමයි අනාගතයේ ගෘහ සේවිකාවෙන් යවන එක නවත්තලා වෘත්තිකයින් පිටරට යවන එක අපි ওই ඊශ්‍රායලයේ වගේ රටවල් ගොඩක් වෙලාවට වෘත්තිකයින් යවලා ඒකෙන් තමයි අපි ආදායම උපයන්නේ ඒ වගේ ශ්‍රී ලංකාවත් තව අවුරුදු 3කින් හෝ 5කින් අන්න ඒ තත්ත්වයට පත් කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව මේ හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ මේ බලන් ඉන්න ප්‍රේක්ෂකෙක්ට මොකක්ද මේ ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද මේ වෘත්තිය මේ වෘත්තියට ලංකාවේ වටිනාකමක් තියෙනවද ලෝකයේ තියෙන මොන වගේ වටිනාකමක්ද අපි ඉගෙන පොඩි පැහැදිලි කිරීමක් කරමු මේ අපේ මේ කෝස් එක තුල වෙන්නේ නිකම්ම නිකං රෝගීන් බලා ගැනීම එහෙම නැත්නම් සාතු සේවය කියන එක නෙමෙයි. අපි හැම වෙලාවෙම මේ සාතු සේවයට අගයක් එකතු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ පාඨමාලාවට අපි මේ එන්කල්කේට් කරලා තියෙනවා ෆස්ට් එයිඩ් ඒ කියන්නේ ප්‍රථම ආධාර, හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි ආරක්ෂණය, වුන් කෙයා මැනේජ්මන්ට්, සයිකොලොජි, ෆාමකොලොජි, සයින් ලැන්ග්වේජ් ඒ වගේ විෂයානුබද්ධට අමතර මේ කෝසස් ප්‍රමාණයක්. ඉතින් ඒ තුලින් විදේශගත වෙන එක්කෙනෙක්ට දැන් වෘත්තියක් විදියට සාතු සේවය සඳහා යන කෙනෙක්ට අමතර දැනුමක් පාවිච්චි කරලා එයාට පුළුවන් ෆාමසි ඇසිස්ටන්ට් කෙනෙක්, එහෙම නැත්නම් සයින් ලැන්ග්වේජ් කෙනෙක්, එහෙම නැත්නම් සේෆ්ටි ඔෆිසර් කෙනෙක්, ඒ වගේ අමතර රැකියාවන් උලට උනත් ය දෙන්න අවස්ථාව අපි තුලින් උදා කරලා තියෙනවා. මොකද අපි මේ පාඨමාලා සඳහා මේ තුලින් එයාට නිකම්ම නිකං සහතිකයක් නෙමෙයි හම් වෙන්නේ, සහතික 7-8ක්ම හම් වෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. හොඳයි අවසන් වශයෙන් අද දවසේ උපාධිය ලබන සිසුන්ට මොකද ඔබට කියන්න තියෙන්නේ? උපාධිය ලබන සිසුන්ට කියන්න තියෙන්නේ මම අර මගේ කතාවෙදිත් කිව්වා වගේ අර compassionate and empathy. ඉතින් අර empathy කියන්නේ එක තමයි මේකෙදි ගොඩක්ම වැදගත්. කියන්නේ දයානුකම්පාව සහ සහකම්පණය. අන්න ඒ දේ තුලින් මේක මේ වෘත්තියක් විදිහට අනාගතයේ ඉදිරියට යන්න ලැබේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව ඒ කට්ටියට. මෙහෙම ස්තුතිය ඔබතුමාට අපිට අදහස් දක්වාට.